කියලා පිළිගන්නවා අදත් දිලිෂ් විත් නොලෙජ් අපේ YouTube channel එකට. අදත් මම ඔයාලත් එක්ක බෙදා ගන්න ආවේ ලස්සන සුන්දර කතාවක්. කවියකට ගොතලා තියෙන අපූරු හද ගැස්මකට අපූරු හදවත් වලට සානුකම්පිතව ආමන්ත්‍රණය කරන්නට. උසස් පෙළ විශ්ව නිර්දේශීම කිව්වට මම හිතනවා මේ පද්ද පන්ති මේ පැදි පෙළවල් ආමන්ත්‍රණය කිරීම තුළින් සමාජයේ බොහෝ තැන් අපිට හදන්න පුළුවන් කියලා. අදත් තරමක් සංවේදී කතාවක් එක්ක ගෙතිච්ච ලස්සන පැදි පෙළක් ඔයාලා වෙනුවෙන් මේ විදියට විග්‍රහ කරන්න මම සූදානම්. තැන්ලා ඉන්න දිගටම අපිත් එක්ක වීඩියෝ ඉවරනකම බලන්න channel එක subscribe කරන්න. මොනිකා රුවන් පතිරණ ලංකාවේ තක්ෂ ගීත වලට එහා ගිය කවියෙන් මිනිසුන්ගේ හදවත් ආමන්ත්‍රණය කරපු අපේ අපූර්ම කවිත්වයක් තියෙන කිමිඳියක්. කොළඹ යුගයේ තුන්වන පරපුර අපි හඳුන ගන්නවා තාමත්ම විශිෂ්ට කවි ගණයක් විදිහට. ඒ කවි ගණයෙන් තෝරාගත්තු එක පද්දේ පන්තියක් පොඩි දුව අද උසස් පෙළ විෂය නිර්දේශයට අදාළව ඔයාලත් එක්ක විග්‍රහ කරන්න මම සූදානම්. මොනිකා රුවන් පතිරණ අධ්‍යතන කවි පරපුර තුළ තමත්ම වැදගත් කිවිදියා. මේ පද පන්තිය සිව්පද ආකෘතියට රචනා කරලා තිබුණාද මේක තුළ අන්තර්ගත වෙන්නේ නිසදැස් ආකෘතිම බව අපි අමතක කරනකොළ යුතුයි. කොළඹ යුගයේ පොඩි දුව රචනා කරන මොනිකා රුවන් පතිරණයන් පොඩි දුව වැනි පද්‍ය පන්තියක් නිර්මාණය කිරීමට හේතු සාධක ඕනි තරම් තිබුණාය කියලා අපිට කියන්න පුළුවන්. වර්තමානයේ තේසෙමයි පුංචි දරුවෝ පුංචි මල් කැකුළු කියලා කියන්නේ අම්මලාගේ තාත්තලාගේ සෙවෙන හැදිලා වැඩිලා උස් මහත් වෙලා සමාජයට වැඩදායි මිනිහෙක් වැඩදායි දියණියක් පුතෙක් වෙනවට අම්මලා ගොඩක් කැමති. ඒ තත්ත්වයට ළමයි ගෙන එන්න නම් යම් වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා. නමුත් අද වෙන විටත් ලංකාවේ තියෙන ආර්ථික සහ සමාජීය වාතාවරණයත් එක්ක අපි දකිනවා ළමයින් පිටින දුක්. මෑත කාලීනව අපි ප්‍රවෘත්ති කිහිපයක්ම දකිනවා ළමයින් නිවෙස්වල අම්මා තාත්තාත් එක්ක ඉන්න බැරුව ගෙවල් වලින් පැනලා ගියපු අවස්ථා. දරුවෝ කියලා කියන්නේ තේරුම් ගන්න තරමක් අපහසු. නමුත් පොඩි කාලේ ඉඳන් යකඩයක් වුණත් රත් කරලා තමයි නමන්න පුළුවන්. ඒ කියන්නේ බාල කරලා කුඩා දරුවෙක් වුණත් බාල කාලයේදී හදන්න පුළුවන්. පොඩි දුව කියන පද්දපන්ති මොනිකා රුවන් පතිරණ රචනා කරන්නේ ළමයිට උපදෙසක් දෙන්න නම් නෙවෙයි වැඩිහිටියන්ට ළමයි කෙරෙහි කරුණාවක් අනුකම්පාවක් ඇති කරන්න. අපි මේ පද්දපන්ති විග්‍රහ කරගෙන යමු. පළමු කවියේ ඉඳලම කුඩා පද්දපන්තියක් සංවේදී විස්තරණය වූ ලොකු දුකක් හදවතට ගෙනෙන අභ්‍යන්තරයෙන් විග්‍රහ කරන විට දුකක් දැනෙන පද්දපන්තියක්. පවුලේ බර අඩු කරන්න ගෙදරින් පිට වන්නට පෙර මතකද අම්මේ උඹ මට ඇමතුවේ පොඩි දුවේ කියලා. ජීවිතයේ පළමු වරට තනි උණු කල ඈත රටක එහි මිනිසුන් හුඟ දෙනෙක්ම මට කිව්වේ ලිසි කියලා. කුඩා ළමයින් රැකියාවට යැවීම ලංකාවේ නීතිය හැටියට තහනම්. වයස අවුරුදු 18 න් පහළ සෑම කෙනෙක්ම අධ්‍යාපනයේ හැදෑරිය යුතුයයි ලංකාවේ රජය නීති පනවලා තියෙනවා. නමුත් මේ නීති සීමා වෙන්නේ සල්ලි තියෙන සාමාන්‍ය මධ්‍යම පන්ති ඉඳලා උසස් පන්ති දක්වා මුදල් හදල් තියෙන උදවියට විතරයි. තමන්ගේ නංගි වෙනුවෙන් තමන්ගේ පුංචි මල්ලිලා වෙනුවෙන් දඟලන අක්කලා අයියලා සමාජයේ නැතුව නෙවෙයි අඩු වයසින් රසාවකට ගිහිල්ලා තමාගේ මුළු පවුලම ජීවත් කරන්න දඟලන ගොඩක් දෙනෙක් ගොඩක් පුංචි දරුවෝ පුංචි මල් කැකුළු ලංකාවෙත් මේ මුළු මහත් සමාජයේත් තමත් ජීවත් වෙනවා. පවුලේ බර අඩු කරන්න හිතාගෙන ගෙදරින් යන්නට ඉස්සලා මේ පුංචි දියණියට අම්ම කතා කරනවා පොඩි දුවේ කියලා. මතක ආවර්ෂණයක් ඇගෙන එනවා මේ කවියේ. මතකද අම්මේ ඔබ මට ඇමතුයි පොඩි දුවේ කියලා. අම්මේ අම්මේ මතකද මට ඔයා කතා කළා පොඩි දුවේ කියලා. ජීවිතේ පළමු වරට තනි වුණු කල ඈත රටක
මෙතන ඈත රටක් විදියට අදහස් කරන්නේ මොකක්ද? ඈත රටක් විදියට අදහස් කරන්නේ මොකක්ද? එහෙ මිනිසුන් හොග දෙනෙක්ව මට කිව්වේ ලිසි කියලා. මිනිස්සු පුදුමාකාරයි. මිනිස්සුත් එක්ක ජීවත් වෙන හරි අමාරුයි තමයි. මිනිස්සු විවිධ විදියට දකින දේත් එක්ක තවත් නැත්නම් අනිත් අයව ආමන්ත්‍රණය කරනවා. ජීවිතේ පළමුවරට තනියම කලා ඇත රටක. මේක රටක් විදියට අපි ගත්තොත් ඒත් අපිට සාධාරණයක් විදියට මේ කවියට ගන්න පුළුවන් රටක වෙන්නත් ඇති වෙනත් රටකට ගියා වෙන්නත් පුළුවන් කියලා. නමුත් අපි මේක රට ඇතුලේ අපේ රට ඇතුලේ නිර්මාණය වෙච්ච පද්ධති පන්තියක් නිසා එතන ගහන නොයයිමු. ලංකාවේ බොහෝ දෙනෙක් කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්න බලාගෙනම ඉන්නවා. ඒක ගොඩක් වෙලාවට උසස් පන්තියේ මිනිස්සුන්ට පොඩි මිනිහා තලලා පෙළලා තමන්ගේ වැඩේ කරගන්න තීරණා ඇති. එතකොට ජීවිතේ පළමු වරට තනි වෙලා අම්මගේ තාත්තගේ සෙනෙහින් මිදලා අම්මා කතා කරන විදිය, අම්මත් එක්ක ජීවත් වෙච්ච විදිය, අම්මලා තාත්තලාත් එක්ක කටයුතු කරපු විදිය පිළිබඳව මතක් කර කර ඉන්න මේ පුංචි දරුවාට හිත ඇතුලේ කොච්චර දුකක් ඇද්ද? අපි යනවා ඊළඟ පද්‍ය පන්ති විග්‍රහ කරන්න. අතින් හිසින් බර උසුලන් පාර දිගේ මං යනකොට දකින්න කෙනෙක් මට කිව්වේ ඒ වැඩ කාර්යයක් කියලා. පොඩි දරුවෙකු අතින් අරන් පාසලකට මං යනකොට එතන හිඳිය අය කිව්වේ බේබිගේ අයම කියලා. එකම චරිතයක් සමාජයේ විවිධ ඇස්වලින් බලනකොට වෙනස් වෙන විදිහ මොනිකා රුවන්පත්තරණයන් හරිම අපූර්වට කවියට ගොනු කරලා තියෙනවා. ඒ ඉතාමත්ම ලස්සනයි. අතින් හිසින් බර උසුලන් පාර දිගේ මං යනකොට අපි මේ ගෙදර වලව්වක් කියලා හිතුවොත් මේ වලව්වට බඩු ගේනට ඕනි. එතකොට ඒ බඩු ටික අතින් හිසින් මේ හැම තැනම උස්සගෙන කඩේට ගිහිල්ලා අරගෙන එන්න බෑ. එහෙම දකින්නකොට මිනිස්සු පාර දිගේ ඇයට කිවි වැඩකාරියක්. අර යන්නේ වැඩකාරිය. අර වලව්ව වැඩකාරිය කියලා. පොඩි දරුවෙක් අතින් අරගෙන පාසලට යනකොට තමන් පොත් බෑග් එක කරේ ඉල්ලගෙන පාසල් යන්න ඕනි වයසේ. නමුත් ඇයි කරන්නේ? මේ ගෙදර ඉන්න පුංචි ළමයි පාසලට අරගෙන යනවා. එවිට ඒ විදිහකට ඇයට කියපු නම තමයි බේබිගේ ආයම්ම කියලා. ආයම්ම කියලා ආමන්ත්‍රණය කළා. ඇයට කොච්චර දුකක් තියෙනවද? සුදු පාට පාසල් ඇඳුමින් සැරසිලා අර පොඩි දරුවනොත් එක්කරගෙන පාසලට යනකොට තමාට අත්තේ අයිති ජීවිතයේ පිළිබඳව හිත හිතය හූල්ලන්න ඇති කොච්චර දුකක්ද? ගොඩක් වෙලාවට වැඩි හිටියන්ට අතපසු වෙන තැන් කොහොමයක් තියෙනවා. ඒ දේවල් පිළිබඳව කතා කරන්න අද වර්තමානයේ කෙනෙක් නැති වෙලා තියෙනවා. දූෂිත දේශපාලන වාතාවරණ මැද දූෂිත සමාජ පන්ති ක්‍රම නිර්මාණයේ වෙද්දී කොහොමත් පුංචි මල් කැකුළු අනිවාර්යෙන්ම තැලෙනවා පොඩි වෙනවාමයි. ඒ වෙනස් කළ යුතුයි. මීළඟ පද්‍ය පන්තියේ මොනිකා රුවන්පත්තරණ මෙහෙම කියනවා. කෑම බීම උව උයා පිහා මන් දරදිය අදින කලට දකින්න සියලු දෙනා කිව්වේ ගෙදර කුස්සි අම්ම කියලා. ඒ තම්මි දවස ගෙවිලා නිදි පැදුරේ ඇල වුණාම තවමත් සිහිනෙන් නුඹ මට කියන්නේ පොඩි දුවේ කියලා. කෑම බීම උයලා ගෙදර අම්මත් එක්ක විසන ජීවිතේ අම්මට උදව් කරගෙන ජීවත් වෙන ජීවිතේ නෙමෙයි මේක. කුස්සිය තනියෙන් උයන්න ඕනි, දර පලන්න ඕනි, ඒ වගේ තදින්න ඕනි, වතුර අදින්න ඕනි. මේවා පුංචි දරුවෙට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අනික මේ ගැහැණු දරුවේ පුංචි දරුවේ දකින්න සිල දෙනා කිව්වේ ගෙදර කුස්සි අම්මා කියලා. කුස්සි අම්මා කියලා තැයට දකින අය කිව්වා. ලිසි කියලා කිව්වා, ආයම්ම කියලා කිව්වා. දැන් කුස්සි අම්මා කියලා දකිනවා කියලා මේ කවියෙන් විස්තර කරනවා. ඒ තම්මේ දවස ගෙවිලා නිදි පැදුරේ ඇල වුණාම දවස ඉවර වෙලා මේ ඔක්කම වැඩ ටික කරලා 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 මහන්සි වෙලා රෑ නිින්දට ගියාට පස්සේ නිදි පැදුර කියලා මෙතන අදහස් කරනවා. ඒ කියන්නේ බිම තමයි පැදුරක නිදාගත්ත කියලා ඔබට තේරෙනවා ඒක. එතකොට ඇට ලැබිච්ච මෙච්චර වැඩ දහස් ගණනක් කරලා තැයට ලැබිලා තියෙන තැන තමයි මේ නිවස. ඒ විස්තර කරන්නේ තවමත් සිහිනෙන් ඔබ මට කියන්නේ පොඩි දුවේ කියලා. ඒ හැම දිනම ඇයි දිහා බලලා විවිධ නම් කිව්වේ ඇයි කරන වැඩේ දිහා බලලා විතරයි. ඇගේ පුංචි සිත, ඇගේ සිතුවිලි, ඇයට තියෙන සිහින මේ පිළිබඳව දන්නේ අම්මා විතරයි. ඒත් අම්මා කතා කරන්නේ පොඩි දුවේ කියලා. වටපිටාවේ ඇයි දිහා බලන බොහෝ දෙනා ඇයව මනින්නේ. ලිසි, ආයම්මා,
එහෙම නැත්නම් කුස්සේ අම්මා මේ විදිහට මොනිකාරුවන් පතිරන අපූර්ව කවිපද පෙළක් මේ විදිහට ගොතනවා සමාජයේ සානුකම්පිත විදිහට එදා ඇහිච්ච කුඩා දරුවන් මෙහෙකාර සේවය යොදා ගැනීම සම්බන්ධව මේකත් එක්ක මේ කතාබහ ඉස්සලා ලොකුවටම ගිහින් මොනිකාරුවන් පතිරන මහත්මිය මේ වගේ කවි රචනා කරලා තව බොහෝ දෙනෙක් මේ සමාජ හඬ නැගලා තියෙනවා ඊට පස්සේ නැති වෙලා ගියත් වර්තමානී යලිත් ඒ සියල්ල හිස ඔසවමින් තියෙන බව අවධාරණයම කිව යුතුයි ළමා පරපුරක් විදිහට අනිවාර්යයෙන්ම මේට අපත් ඔබත් හඬ නැගිය යුතු බව තරේ මාත් ප්‍රකාශ කරනවා වැඩිහිටියනේ දරුවන්ට දරුවන්ගේ අයිතිය ලබා දෙන්න ඔවුන් මෙහෙකාසෙවිනු යදවීම පිළිබඳ තීරණය කරන්නේ ඔබයි සමාජයේ හපත් අතර අනිවාර්යයෙන්ම හැරවිය යුතුමයි නැතහොත් ආර්ථික සමාජීය සංස්කෘතික වශයෙන් අපි විශාල ආගාධයකට ඇදවැටෙන බව නොඅනුමානයි එසේනම් මොනිකාරුවන් පතරන් රචනා කරපු මේ උක්ත කවි පෙදපෙළ තුළ සිව්පද විවරණයකින් යුක්තව විටක අපූරු සංවේදී අවස්ථාවන් මම මේ රචනා කරලා තියෙනවා එසේනම් යලිත් තවත් පද්‍ය පන්තියකින් ඔබ වහම බලාපොරොත්තු වෙන සමගන්නෝ මේ වීඩියෝ එකෙන් subscribe කරන්න comment එකක් දාගෙන යන්න තවත් වීඩියෝ එකකින් හමු වෙමු අපේ පරණ වීඩියෝ බලන්න ඔබ වෙනුවෙන් යලිත් පද්‍ය පන්තියකින් හමු වීමට බලාපොරොත්තු වෙන සමගන්නෝ සුදරාට බුදු සරණයි